හෙලෝ අයිබෝන් කලපිගන්න හැමෝම ඩේස් ඔෆ් නරන්ජන් YouTube channel එකට දීමු වෙනම වෙනසක් පේන්නේ කැමරාවේ කැමරාව චේන්ජ් කරා මම කලින් පාවිච්චි කරේ DJI Pocket 2 කියන කැම් එක දැන් මම පාවිච්චි කරන්නේ GoPro Hero 11 කියන කැම් එක ඉතින් කලින් වීඩියෝ එකේදී ඔයාලා දකින්න ඇති මම කැමරාවේ පොඩි රිවිව් එකක් දාලා තියෙනවා ගේන්න ගිහින් වීඩියෝ එකක් දාලා තනා ඒ ටික බලන්න ඉතින් කොහොම හරි අද දවස් දාන් ඉන්නවා අපි යන්න පරක්කම්පුර තියෙන සමන්සගේ පොඩි ඉවෙන්ට් එකක් කියන්නේ පොඩි මීටින් එකක් වගේ එකක් තමයි ඉතින් ඒකෙදී වෙන්නේ මට ඉන්වයිට් කරලා තිබ්බා සර් ඒක ඉන්නවා ඒ ලෙවල් ලියපු අය සහ ඒ කියන්නේ මේ අවුරුද්දේ ඒ ලෙවල් ලියන්න ඉන්න අය ලියපු අය සහ අලුතෙන් ඒ ලෙවල් කරන්න එන අය ඉතින් එයාලට මේ IT ෆීල්ඩ් එකේ වැදගත්කම කොහොමද මේ සෝෂල් මීඩියා පාවිච්චි කරලා කොහොමද අපි වැඩ කරන්නේ ඊට පස්සේ කොහොමද අපි ඇඩ්සෙන්ස් වගේ රෙවෙනු එකක් ගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් කොහොමද පාවිච්චි කරන්නේ අනේ වගේ පොඩි අදහසක් පොඩි අයිඩියා එකක් ඒ කට්ටියන්න දෙන්න කියලා ඉතින් මට ඉන්වයිට් කරා මගේ channel එකේ මම දාලා තියෙනවා මේ ඇඩ්සෙන්ස් ගැන පාඩම් එක මුලදී ගිහිල්ලා තියෙනවා මගේ නිරංජන නිලුක්තන channel එකේ මම දාලා තියෙනවා ඉතින් අද බලමු මොකද වෙන්නේ කියලා තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න එහෙනම් අපි බලමු වීඩියෝ එක මොකද වෙන්නේ කියලා හැමෝම කැමති ආශාවයි හැකියාවයි තමන්ගේ රැකියාව. එහෙමත් නැත්නම් ජීවන වෘත්තිය කරගන්න. අදට ඇවිල්ලා ඉන්න අපේ ගුරු පියාණන් වෙන සමන්ත ගුරු පියාණන්වයි සමාජ මාධ්‍ය ඔස්සේ වෙනස්ම ක්‍රමයකට ජීවිතේ ජයගත්ත අපේ සහෝයාවක් මෙතෙන්ට ඇවිල්ලා ඉන්න රැකියාවක් ලබා ගන්න බලාපොරොත්තු වෙන මගේම සහෝදර සහෝදරියන් සියලු දෙනාවත් අම්මේ තාත්තේ ඔබ සියලු දෙනාවත් සාදරයෙන් ආදරෙන් අද අපේ වැඩසටහනට පිළිගන්නවා. අද කුසලානයක් ගන්න ගම්මානයක් ගම්මානයක් ගන්නවා. වැඩ ASCII අය ගොඩක් මේ. උනේ වැඩ කියන්නේ බිසි කියන්නේ නේද? මොනාරද සම්මාන? නේද? මේ මොඳ මස්සන්නට. ඉංගෙත කස්සන්න. මේක මේ සාර්ථක භව ජීවිතයක් ගත කරන එකද? සාර්ථක භව ජීවිතයක් ගත කරන දා මේක දුන්නේ. හා ඒ තමයි. වඩනේ ඔයාලිය පොද්ද මේ? මේක කරුක කැමරා. හොඳයි කම්මේ වගේ. ඊට පස්සේ දැන් මේක මේ චිත්‍රනේ චිත්‍රෝ මේක දාගෙන ඉන්නවද මේ මොනවද මේක මේ ගැහණියක ශරීරය පිටවලා මම මැද පෙවෙන්නේ තියෙන්නේ මේ තියෙන්නේ පිරිමි තමයි ගැහණ ශරීරය කැම් එකක් කරන් පොඩි මේ තියෙන්නේ ස්ත්‍රී ශරීරය ලාලිත්‍ය චිත්‍රකර දවසල සම්පූර්ණ ගෙනා මෙහෙම ඔව්නේ ප්‍රැක්ටිකලි අපි යන්නේ නේද අපි එහෙම යන්නේ මේ තියෙන්නේ මේ අපි පොඩියට පෙන්වන්න හොඳ නැහැ. පොඩියට පෙන්වන්න හොඳ නැහැ. 18+ දාලා දාන්න. මේ යනනේ. මේ මොකද මේ? මේක අම්මේලියේ වැඩි හිටියන්ට මේ පොතලු මේ. මේ අයියලා මේ අර එම්බාම්කද කපුට මේ මේ අයියලා කියපුවද? ඔව්. මම අපි යන්න තියෙනවා. අපි ඇති නේද ඔය? ඇති නේද? අපි මේ චිත්‍ර තියෙන්නේ මේනේ බාපගේ චිත්‍ර රුද්ධි වාපා අර පැල්ල කිව් තුන් මොන්නේ රිවර්ස් කර බාපා මේ ඉන්නේ ඒක කවුරු හරි ලක් නැහැ ඔගේ කිප් යන්නේ නැහැ නේද මහත්තර කොයි බෙද ඉරට නෑ යට පෙට්ටි එන්නේ Thank you මේ මගේ අංක දාන මතක් කරලා හිටින් හා හරි මේ බයි වෙනසර හරි වැඩේ කොහමද
හරි අපි පස්සේ කතා කරමු මේ කොහෙන්ද ගරේ ඒක මම ඒ වලෙන් දාවද මොනාද බං ඔය හරි එහෙනම් එතන වැඩට ඉවරයි. ඉතින් එතන තිබ්බේ පොඩි ඉවෙන්ට් එකක්. ඉවෙන්ට් එකක් කියන්නේ දැන් මේ යන සීන් එකත් එක්ක කොහොමද ඒ ලෙවල් ඉවර වුණාට පස්සේ එහෙම නැත්නම් ඒ ලෙවල් වලට අරතුන් සබ්ජෙක්ට් එකක් කරන්න ඉන්නවා නම් කොහොමද ඔයාලා IT ෆීල්ඩ් එක ඒකට සම්බන්ධ කරගන්න කියලා. දැන් පොඩ්ඩක් අපි මගේ කාමරේ නැත්තම් මගේ ස්ටුඩියෝ කියලා මම දැන් මේක හඳුන්වන්නේ. ඉතින් ස්ටුඩියෝ එක ලස්සන මේ දවස්වල හදාගෙන යනවා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ දැන් කැමරා ටික එහෙම ඒක අන්නවා අරගෙන යනවා. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ ලයිටින්. තවම ලයිටින් වලට බැස්සෙලා යන ලයිටින් ගැන දන්නේත් නැහැ තවම. එතකොට ලයිටින් ගැන හරියට ඉගෙනගෙන තමයි ලයිටින් ඒ දේවල් ගන්න ඕනේ. ඉතින් එනිවේ ඔන්න මම දැන් කලින් වල වීඩියෝ එක දැක්කා. මම GoPro එකක් ගෙනාවා. එතකොට GoPro එකට දැන් අවශ්‍ය කරන කැලිපැලි ගොඩයි මෙව්වල. අන්න ඒකයි කේස් එක තියෙන. අර මේ MacBook එක වගේ තමයි. MacBook එක ගත්තට පස්සේ 10යි තරම් එක එක කැලිපැලි ගන්නවා. ඉවරයක් නැහැ. ඒ අන්න ඒ වගේම තමයි මේ GoPro එකක් කියන්නේ. GoPro එක ගන්නවා නම් අඩුම තරමේ මේ තව මේ එක ගත්තා හා සමාන ප්‍රතිරාකමකින් ගානක් ඉතුරු කරන් ඉන්න ඉතුරු කැලිපැලි ටික ගන්න. මේකට ඕඩර් කරා මගේ ග්ලාස් එක. ඊට පස්සේ තව එක එක ඔය පැක් කරලා එව්වා. අරකම එව්වා. ගොඩක් දේවල් ඕඩර් කරා. ඉතින් අද අයිටම් තුනක් කියලා තිබ්බ. අපි බලමු කොහොමද ඇයිටම් තුන මේකට සෙට් වෙන්නේ කියලා. ඉතින් මම මේ ටික ඕඩර් කරේ GoPro Lover කියලා තියෙනවා Facebook page එකක්. ඉතින් මේ Facebook page එකේ GoPro වල accessories සෑහෙන විදිහට තියෙනවා. GoPro පවා තියෙනවා. ඉතින් මේ සෑහෙන ප්‍රෙල්ලි මට මේ එකක් deliver charge free එව්වා. ඉතින් සෑහෙන ඉතින් හොඳ ප්‍රෙල්ලි සර්විස් එකක් තියෙනවා. මට GoPro වල මොහොර accessories ගන්න තියෙනවා නම් දැන් මෙයන්න GoPro Lover කියලා තියෙනවා වෙනම Facebook page එකක්. ඒකට ගිහිල්ලා බලන්න. ඒකේ සෑහෙන accessories ගොඩක් තියෙනවා. සර්විස් එක හොඳයි. කමියුනිකේෂන් සර්විස් හැම දෙයක්ම ඉතින් එයාලගේ හොඳයි. අපි එහෙනම් වැඩි කතා නැතුව මේක අන්බොක්ස් කරලා මේ ටික දාමු කැමරාවට. ඉතින් මේ තමයි ටෙම්ප්ලේට් ග්ලාස් එකක්. මේක ඇවිල්ලා ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් GoPro එකේ. මොකද GoPro එකේ තියෙනවා මෙතන ලෙන්ස් එක තියෙනවා. ඊට පස්සේ ඉස්සරහා තියෙන ඩිස්ප්ලේ එක තියෙනවා. ඊට පස්සේ පිටිපස්සේ තියෙන ඩිස්ප්ලේ එකත් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මෙන්න මේ මේකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මෙතන තියලා සිලිකෝන් කවර් එකක්. ඊට පස්සේ ලෙන්ස් කැප් ලෙන්ස් එක කැප් එකක් තියෙනවා. මේකත් හොඳයි. ඊට පස්සේ මම මෙනම ගත්තා ඒ පොඩි මිනි මේකට කියන්නේ මිනි බෑග් එකක් කියලා. ඉතින් ওই තුන තමයි ඕඩර් කරේ. එතකොට මේ විදිහට තමයි ටෙම්ප්ලේට් ග්ලාස් ටික ගැහුවේ. එතකොට මේකත් හොඳයි මේ පැත්තෙත්. ඊට පස්සේ අපි මෙතන මේ ස්ටික් එක ගලවමු. හරි. දැන් අපි ඌව ටික අයින් කරලා අපේ ඊළඟට යක් මේක බ්ලැක් කලර් තියෙන්නේ. වෙනම කප් එකකුත් තියෙනවා. මේක වටිනවා. මොකද එක තැනක දැන් තවත් තැනකට යද්දි දැන් සාමාන්‍ය දුරට කැම්ම එකගෙන යද්දි මේක දාගෙන ගියේ. මේක තමයි මේ ටෙලිසීන් ලගේ මේක දෙන්නේ. අපි දාලා බලමු. ෂා මර මේක හොඳයි. කියන්නේ ගාඩ් එකකට සාමාන්‍ය හොඳයි. මේක මේ හීරෙන්නේ නැහැ මේක ඇතුලේ. අර වැඩේ තියෙන හැම වෙලේම බැටරි ගලවන්න කරන්න ගියා ටිකක් මේ පා වෙනවා. මේක හුරු වුණාම හරියට ටිකක් ලොකු වුණා මේක. එතකොට ඒක තියෙනවා. ඊට පස්සේ තමයි බෑග් එක. මේ බෑග් එක ගන්නත් හේතුව හේතුව තමයි තියෙක ප්‍රොටෙක්ෂන් එක පුළුවන් තරම් ඉතින් මේක මේ රට ගන්න එපා. මේ මේක වැටෙන්න දෙන්න නැතුව. ඒ නිසා තමයි මේ බෑග් එකක් ඕඩර් කරේ. තියෙන්නේ ඒකේ මේ පොඩි පොඩි වරියුත් තියෙනවා. ෂා බෑග්ගෙන් චූටි තව චූටි බෑග් එකක් තියෙනවා. තව චූටි එකක් තියෙනවා. මේ සිලිකෝන් මේකින්ද කොහෙද මේක දාන්න බෑ. මාර්කේස් එක. ඒක කොට වැඩ. ෂා. එතකොට මොකද මේ දින කැමරාව? එතකොට ෂෝක් හැබැයි මේක දාන්න බෑ. ඒක ටිකක් කේස්.
බෑක් එක හරියන්නේ නැහැ වැඩේට. ඉතින් මේක ගන්න නම් මේ බෑක් එක ගන්න බෑ. බෑක් එක බෑ පාවිච්චි කරන්න. කිසිම ප්‍රොටෙක්ෂන් එකක් නැතුව ඒක එන්නේ දැන්. ඒක ඇත්තටම අපරාධය. බෑග් එක ගන්න අපරාධයක් නෙමෙයි ඉතින්. ඒක හොඳයි ඉතින් මොනවාරි අවස්ථාවක ඕනෙ මේනේ මේක. හැබැයි මේ කියන්නේ මේ GoPro එක ගෙනියනවා කෑලි බෑලි සෑහෙන්ට ගෙනියන්න ඕනේ. මේකයි ප්‍රශ්නේ. එළ තව ලස්සන කතාවක් කියන්න. අපේ අක්කලා ඒ දවස්වල මෙතන සෙල්ලම් කරනවා පොඩි කාලේ හරිද? වයස වුණනම් යාලා පොඩි කාලේ ඔයාලා වගේ වයස. ඒ අපේ ඉන්න සීයා පොඩි අයට කැමති ගොඩක් හරිද? සෙල්ලම් කර කර ඉද්දි මේ බෝලේ නැති වුණාලු. හරිද කොහෙද ගිහ කියලා හොයාගන්න බෑලු. ඉතින් අක්කලා සෙල්ලම් කර ඉවරලා මේ දැන් ගියානේ දැන් බෝලේ නැහැනේ. ඊට පස්සේ අපේ පොඩි අක්ක ඇවිල්ලා මෙහෙම බලද්දි කපාවට බෝලේ අබගහලා දැන් වැටුණාලු. බලද්දි සී අබගහවුට. ඔව් ඒත් ඔතන කොහොම ගාව වේ දැක්කද දැක්කනේ ඒ ඒ ඇවිල්ලා සීයා බය කරන්න කියන්නේ ඇත්ත මේ තඩි තඩි මහතායට කේස් තියෙනවා එයා මහතායට කැමතියි ගොඩක් අන්න අතන අතන අරද කොහොම ගහදී ඔන්න කොහොම ගහ ගහතා නැති වුණේ බයි යෝ පොඩි උන් දෙන්න පචයක් ඇරි අයියෝ අම්බෝ මට ඒක කලින් ටික රෙකෝඩ් කරගන්න බැරි වුණා කැමරාව මේ ගිරා අතේ තිබ්බේ නැහැ මම තමයි මෙදාස් ටේ ගෙවුනේ වීඩියෝ කීපයක් මම එක වීඩියෝ එකකට දැම්මේ මොකද මේ මට ඇටච් කරන්න බැරි වුණා ඇත්තටම ඒක නිසා තමයි මම එක වීඩියෝ එකකට අද දවසේ වීඩියෝ එකේ මේ විදිහට මම එක එක කලින් රෙකෝඩ් කරලා තිබ්බ වීඩියෝ ක්ලිප් ටික මම ඇටච් කරේ ඉතින් ඉස්සරහට තව ගෙදර පොඩි වැඩ වාගයක් තියෙනවා ඒක නිසා වැඩි වීඩියෝ ගේන්න ටිකක් අතන ටයිම් එකක් නැහැ මගේ පරණ වීඩියෝස් බලන්න අපි ගියා සිනමා ලොජ් එකට සීක්‍රීට් ඔය එකක් ගියා ඉතින් ඒ වීඩියෝස් දාලා තියෙනවා ඒවා ටිකක් බලන්න එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු සිරු දිනටම ගුඩ් බයි